දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය නත්තල් උත්සවයේ අවසන් දැන් එළඹෙන්නේ 2023 වසර අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින 4ක් පමණයි අද ලියන්නේ 191 වැනි ටෙලිවැකිය මේ පාර නත්තල එක්තරා විදිහකින් හෙරෝද්ගේ නත්තලක් වගේ හෙරෝද් කියන්නේ ඔය ජේසු උපදින අවස්ථාවේ ගලීලියේ සිටි රජුට රජ කෙනෙකු ඉපදිලා ඉන්නවා කියලා මේ හෙරෝද් රජුට ආරංචියක් එනවා ඒ කියන්නේ මේ ජේසු බෙලින්දව රජෙක් හැටියට තමයි මේ පණිවිඩේ හෙරෝද්ට එන්නේ ඒ අර ජේසු ඉපදුන වෙලාවේ අර මේ අහසේ පායපු විශේෂ වල්ගතරුව තියෙනවනේ ආන් ඒ වල්ගතරුව ඔස්සේ රජවරු තුන්දෙනෙක් ආවනේ ජේසුව වන්දනා කරලා යන්න නේද ඒ එනකොට ඒගොල්ලෝ මුලින්ම ආවේ ඔය හෙරෝද්ව හම්බෙන්න හෙරෝද්නේ ඉතින් ගලීලියේ රජුරු ඊට පස්සේ ඒ අය කිව්වා මේ රජ වෙන්න ඉන්න කුමාරයෙකු ඉපදෙලා ඉන්නවා කියලා ඒක අහපු මේ හෙරෝඩ්ට තරු විසු වුණා හරිද හෙරෝඩ්ට හීන් දාඩිය දැම්මා අපේ හෙරෝද්ලා වගේම තමයි මගේ රජකමට වැඩේ දෙන්න පොඩි එකෙක් ඉපදිලා ඒව කොහෙද කියලා හිතපු හෙරෝද් පස්සේ අවස්ථාවක අලුත උපන් කුමාරයින් ඒ කියන්නේ අලුත උපන් දරුවන්ව අවුරුදු දෙකට අඩු අලුත උපන් දරුවන්ව මරන්න නියම කරලා කඩු ගාලා දැම්මා හරිද දැන් මේ ගෙවුණු නත්තල ගත්තත් නිකන් අපේ හෙරෝද්ලා අපේ දරුවන්ව මේ කඩු ගෑවේ නැති වුණාට නොමර මරපු නත්තලක් හරිද රටේ ජනගහනේ 2,22,00,000 මේ ජනගහනේ 160,000 අතර පිරිසකට වේල් තුනෙන් එක වේලක් කන්ට නැහැ හරිද වේල් දෙකක් කනවා කියන එකත් හීනයක් වගේ රටේ දරුවන්ගෙන් 120,000 විතර මන්ද පෝෂණය. එතකොට මේ ලෝකෙම්ම මන්ද පෝෂණය අතින් 6 තැන. දකුණු ආසියාවේ 2 තැන. දරුවෙකුට බිත්තරයක් කිරිවිදුරක් අයිමි වෙච්ච කාලයක් නේද? රට පුරාම ඖෂධ හිඟයි. දැන් ඔය එළඹෙන දින කීපේ මේ දරුවන්ට තවත් දුක දනවන කාලයක් වෙනවා. ඒ මොකද පාසල් යන්න මේ පත පොත පෑන පැන්සල මිලදී ගන්නට බැරුව හඬා වැටෙනවා. හරිද? එහෙම දරුවෝ ඉන්න රටක් දැන් මේක. ඒකයි කිව්වේ අපේ හෙරෝඩ්ලා මේ දරුවන්ව කඩු ගෑවේ නැති වුණාට නැතිබරිකම ආර්ථික ගැටලු කෑම හිඟේ වැනි දේවල් එක්ක සමාජය ඇතුළෙම අපේ පුංචි උන්ව මේ උල තිබ්බා කියලා. හොඳේ අප ගත කරමින් ඉන්නේ එහෙම කාලයක්. දැන් මේ අතර වාරයේ තමයි ඔය අපේ හෙරෝඩ්ලා ජනවාරි පළවෙනිදා සිට ඔය නව බදු ක්‍රමයක් ගේන්න හදන්නේ. හරිනේ. විදුලිය වැඩි කිරීමේ කසකාරයත් ඔය එක්කම එන්ට සූදානම්. ලක්ෂ එකහමාරක මාසික වැටුපක් හෝ ආදායමක් ලබනවා නම් මාසකට බද්ද රුපියල් 3,500යි ගෙවන්න වෙනවා. වාර්ෂිකව ලක්ෂ 12කට වැඩි නම් අනිවාර්යයෙන්ම බදු වදිනවා. අපි මෙන්න මෙහෙම ගමු මාසකට ලක්ෂ 2ක් උපයන කෙනෙකුට අනිවාර්යයෙන්ම මාසයක බද්ද රුපියල් 10,500යි. එතකොට මාසකට ලක්ෂ 2,000,000ක් උපයන කෙනෙකුට රුපියල් 21,000ක් බදු ගෙවන්න වෙනවා. මාසකට ලක්ෂ 3,000,000කට වැඩි නම් මාසයක බද්ද රුපියල් 52,500යි. මාසකට ලක්ෂ 4ක් උපයන කෙනෙකුට නම් වැටුපක් ගන්න කෙනෙකුට නම් බද්ද රුපියල් 70,500යි. මාසකට ලක්ෂ 5යි නම් ආදායම හෝ වැටුප රුපියල් 106,500ක්. මේ ආදී වශයෙන් අන්තිමට බදු ගෙවලා කෑම බදු ගෙවලා හරිද? වාහන ලීස් ගෙවලා, ගෙවල් කුලි ගෙවලා, ජල බිල් ගෙවලා, ළමයින්ගේ වෑන් ගාස්තු, පවුලේ කෑම වියදම් මේ ඔක්කොම බිල් ජාති ටික ගෙවලා අන්තිමට අඹුඩයක්වත් ගන්න අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හොඳේ කමක් නැහැ. ඒත් ඉතින් අනේ මේ රට හැදෙනවා නම් නේද? මේ අය අපෙන් එකතු කරන බදු මේ අද ඊයේ ඉඳලා එකතු කරන ඒවා නෙමෙයි. එක එක ජාතියට ගහපු බදු විශාල ප්‍රමාණයක් අපි දැන්ටමත් ගෙවනවා. හරිද? ඒ වගේමයි ලෝකෙ 4 අතින් අප උපන්දා ඉඳලම මේ උන්දලා ණය ගන්නවා. හරිද? ඒ වගේමයි ලෝකෙ 4 අතට අපේ රටේ තියෙන දේවලුත් එදා ඉඳලම විකුණනවා. හරිනේ? දැන් එහෙම කරලත් ඇත්තටම අන්තිමට මොනවද මේ රටට ඉතුරු වුණේ? මොනවද මේ අය ඉතුරු කළේ නේද? මේ රූපරාමු දකුණු අප්‍රිකාවේ කතාවක්. හැබැයි මේක දකුණු අප්‍රිකාවේ වුණාට මේ රටම තමයි. හරිද? ඔන්න අහන්නකෝ. No matter how much water I pour into this bucket මොනතරම් මේ භාජනයට වතුර පිරවුවට වැඩක් නැහැ. හරිද? මේක ජලය පුරන්න දින භාජනයක් නෙමෙයි. ජලය පිරවුවට කොච්චර ජලය පුරවන්න කල් ගත්තත් ඒත් වැඩක් නැහැ. පිරෙන්නෙම නැහැ. මේකට ජලය පුරවන්න බෑ. ඒකට හේතුව තමයි දූෂණය, වංචාව, අක්‍රමිකතා, නාස්තිය කියන සිදුරු වලින් අපි පුරෝණ ජලය පිටතට ගලාගෙන යනවා. හරිද? ඇත්තටම අපි ගෙවන
අපරාධවලටත් වෙන්නේ මේකම තමයි කියලා දූෂණේ වංචාව පවතින තාක්කල් දුප්පත්කම පිටු දැකීම මෙන්න මේ විදිහේ විහිළුවක් කියලා එහෙමත් නැත්නම් සින්ඩරෙල්ලා සිහිනයක් කියලා අද ටෙලිවිකිය අවසන් කරනවා.